එන කර්ම විපාකය පල දෙන්න නම් අනුකූලව මම මගේ කියලා දෙකක් හෝ අභ්‍යන්තර බාහිර කියලා දෙකක් හටගන්න ඕනේ. අභ්‍යන්තර වූ යතකන දිවනාසී ශාරීරියේ මන කියන කොටසකුයි. ඒකට ගෝචර වෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන කොටසකුයි. මේ දෙකක් ලෝකේ පහළ වෙලා එකට හැපුන්නේ නැත්නම් ගැටුන්නේ නැත්නම් කර්ම විපාකය පල දෙන්නේ කොහොමද? පල දෙන ක්‍රමයක්. එන ඉෂ්ට වූ ප්‍රිය වූ යතකන දිවනාසී ශාරීරියේ මන කියන අවස්ථාවකට ඉෂ්ට වූ ප්‍රිය වූ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන අවස්ථාවක් ඇතුළත් වුණොත් ස්පර්ශ ධර්ම කියන අවස්ථාවක් ඇතුළත් වුණොත් ඒකෙන් පාප කර්මයක් පල දෙන්න පුළුවන්. දුක් විපාකයක් එන්න පුළුවන්. ක්‍රියා කරපු එක ඵලයේ වශයෙන් ඉෂ්ට වූ මනාප වූ අසකන දිවනාසී ශාරීරිය මන කියන මේ ඉන්ද්‍රිය පහක් යම් තැනක ගොඩ නැගිලා ඉෂ්ට වූ ප්‍රිය වූ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන ඒවා නම් ආවේ ඇසුරු කළේ ඒ විපාක හිත සුඛ සහගතයි. ඒකෙන් දුක්ඛ සහගත විපාකයක් ඇති කරන්න බෑ. යම්කිසි විපාකයක් නරක නම් ඒ අනුව අනිෂ්ට වූ අප්‍රිය වූ ඇසකන දිවනාසී ශාරීරිය මන කියන ඉන්ද්‍රිය පද්ධතිය ගොඩ නැගිලා අනිෂ්ට වූ අප්‍රිය වූ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන එක බාහිර ලෝකෙන් ඒක ලැබිලා ගැටණේ උනේ නැත්ුනොත් ඒකේ සැප විපාකයක් ගොඩ නගන්න හේතු නැහැ. ඒකෙන් ගොඩ නගනවා දුක් විපාකයක්. නැත්නම් පාප කර්මයේ පාප විපාකයක්. දැන් සැප විපාකයක් හෝ දුක් විපාකයක් ඇරෙන්න මධ්‍යස්ථ වූ විපාකයක් ඇරෙන්න මේ ලෝක සත්‍යයට වෙනත් විපාක විඳින ක්‍රමයක් තියෙනවා. එක්ක ඔහුගේ මනසට සැපසහගත වේදනාවක් ඇති වෙන්න ඕනේ. එක්ක දුක්සහගත වේදනාවක් ඇති වෙන්න ඕනේ. එක්ක උපේක්ෂා වේදනාවක් ඇති වෙන්න ඕනේ. සැප දුක් උපේක්ෂා කියන මේ වේදනා තුන අත්හැරියොත් ලෝක සත්‍යවල පාප විපාකයක් විඳින ක්‍රමයක් තියෙනවා. එන වේදනාවක් ආවොත් තමයි ලෝක සත්‍යයට විපාකයක් විඳින සිද්ධ වෙන්නේ. එන වේදනාවක් හටගන්න මොනවද අවශ්‍ය වෙන්නේ? පස්සපච්චා වේදනා කියන සිද්ධාන්තය නැත්නම් එහෙම වේදනාව පහළ වෙන විදිහක් නැහැ. දැන් මොනවද ස්පර්ශ වෙන්නේ? සලායතන පච්චා පස්සෝ කියන සිද්ධාන්තය අත්හැරියොත් ස්පර්ශය හටගන්න විදිහක් නැහැ. එන සලායතනෙන් හටගන්නවා නම් නාම රූප නොතිබුණු සලායතන හටගන්න විදිහක් විඥානයක් නොතිබුණොත් නාම රූප හටගන්න විදිහක් නැහැ. සංඛාරයක් නොතිබුණොත් විඥානයක් හටගන්න විදිහක් නැහැ. අවිද්‍යාවක් නොතිබුණොත් සංඛාරයක් හටගන්න විදිහක් නැහැ. එහෙනම් මුලදී යම් කෙනෙකුට විපාක වශයෙන් එනවනම් ඔය අපි කියන සංඛාරපැත්ත විපාකයක් වශයෙන් එනවනම් අර අවිද්‍යාව දුරුකලත් අපි අවිද්‍යාවෙන් ගොඩනගෙන සංඛාර දුරුකලත් විපාක වශයෙන් දෙන ආනිඤ්ඤාවි සංඛාර කියන කොටසක් තියෙනවා. මෙන්න මේ කොටස විපාක සංඛාර වශයෙන් ක්‍රමයක් ඇති කරනවා. ඇති කරලා ඉතින් ඒකෙන් ගොඩනගලා දිනවා විපාක ලෝකය. අරිහතුන් වහන්සේ නමක් කියලා හිටියත් විපාක ලෝකෙ මිදිලා නැහැ. මිදිලා තියෙන සංඛාර ලෝකෙ. සංඛාර ගොඩනගගෙන කියන්නේ අවිද්‍යාව දුරු කළා නිදහස් වුණි. විපාක ලෝකෙ තිබෙච්ච නිසා බුදුරජාණන් වහන්සේට විපාක විඳින්න සිද්ධ වුණා. බුදුරජාණන් වහන්සේලා ප්‍රබල වශයෙන් කර්ම 12 ඉස්තිර විපාක දුන්නා කියලා පෙන්වනවා. දැන් මේකෙදී අපි දකින්න ඕනේ ඒ දුන්න විපාකයේ බුදුරජාණන් වහන්සේගේ අති සුද්ධ මානසිකත්වයේ තියෙද්දි සංඛාර මාත්‍රයක් ගොඩනගන්නේ නැති අවිද්‍යා සංඛාර මාත්‍රයක් ගොඩනගන්නේ නැති මානසිකත්වයක් තියෙද්දි උන්වහන්සේට දුක් විපාක විඳින්න සිද්ධ වුණා. හැබැයි මේ දුක් විපාක දෙන්න සිද්ධ වෙච්ච එක ගැන පොඩ්ඩක් හිතලා බලන්න. දැන් බුදුරජාණන් වහන්සේ බෝධිසත්ව කාලයේදී බුදුරජාණන් පෙරේට බුදුරජාණන් වහන්සේ නමගේ ශ්‍රාවකයන්ට තොපි ඇල්බත් බුදින් දෙපා යව කාපියව. තොපිට උරුම යව. මෙහෙම කියලා අපහාසයක් කළා. දැන් කරපු ක්‍රියාව ඒ පෙරභවයක ඉවරයි ඔක්කොම. දැන් මේ ඇවිදිලා පාරමිතා පුරන ලෞතර බුද්ධත්වයට පත් වෙලා ඉඳද්දි විපාකයක් ගොඩ නැගුණා. දැන් විපාකේ ආවේ කොහොමද? වේරංජා කියන ගමේ බමුණේ උන්වහන්සේට වස ආරාධනාවක් කළා. වස ආරාධනා පිළිගන්නේ බුදුරණන් වහන්සේ ගමට වැඩියා භික්ෂුන් වහන්සේලා 500ක් එක්ක. ඔය 500ම තමයි එදා හිටු එයාගේ පිරිස. දැන් එකතු වෙලා මොකද කරන්නේ? අර ආරාධනා කරපු එකනට මතක ඇති වුණා දානි දෙන්න. මතක ඇති වුණා ආරාධනා කරපුවා. ආරාධනා කියලා යන බුදුරණන් වහන්සේ ගමට වැඩිලා ඒ කිවතෙන්ද වැඩිලා හිටියා කවුරුවත් දානි දෙන්න කෙනෙක් ඔච්චර වටේ මිනිස්සුන්ව එකිනෙකට හිතාවෙන්නේ නැහැ. ඔයා ඇහැර යවාරංගිය විලෙන්දෝ ටිකක් අහුවෙලා. ඊයෙ හරි ඉතක් හිත වැරුණා. ඇයිනි බලන් ඉන්න දෙන්න දෙයක් නැහැ යවහල් දීලා ගියා. පූජා කරලා ගියා.
දැන් තුන් මාසයක් යවහල් වළඳලා ජීවත් වුණා. දැන් කර්මෙත් විපාකයක් නේද වින්නේ. යව කාපියව කිව්ව එකට සමන්ට යව කන්න සිද්ධ වුණා. දැන් දැන් විපාකෙ දෙන්න මොනවද උන්වහන්සේට විපාක වේදනාවක් විඳින්න සිද්ධ වුණානේ. නීරස ආහාරයකින් අසයකන ආහාරයකින් මේ කයි ජීවත් කරන්න සිද්ධ වුණා තුන් මාසයක්. දැන් ප්‍රණීත නැති කටුක ආහාරයකින් තුන් මාසයක් ජීවත් වෙනකොට උන්වහන්සේට විපාක වේදනාව එනවා. අප්‍රණීතයෙන් වළඳන්න වෙනවා. කිව්ව විදිහට විපාකේ ආවා. දැන් විපාකේ දෙන ලෝකෙම මොන හම්බුන්දුන්නේ නැද්ද? යවහල් විපාකේට සම්බන්ධුන්නේ නැද්ද? අර යවහල් දුන්න මිනිස්සු අර වෙලින්දු ඒකට සම්බන්ධිච්ච අය නෙමෙයි. ඒක විනිහෙකුට හිතාවේ නැහැ. දානයක් දෙන්න බලන් ඉන්නවා. විපාකේට සම්බන්ධ ආවේ කොහොමද? එනම් මේ ලෝකේ පවතින ලෝකයේ තියෙන දයතුලින් නේද අනුකූල විපාකයට අවශ්‍ය කරන රටාව ගොඩ නැගුණේ. පසුතලිය ගොඩ නැගුණේ. එහෙනම් අපි කරන හොද හෝ නරකක් ඇත්නම් ඒක අපිට ඵල දෙන්න පසුතලිය ගොඩ නැගින්න ඕනේ. මේ පසුතලිය ගොඩ නැගින්නේ මේ ලෝක පරිසරයේ. එහෙනම් හොඳට හොඳ පසුතලියක් ගොඩ නැගිලා තියෙන්න ඕනේ. නරකට නරක පසුතලියක් ගොඩ නැගිලා තියෙන්න ඕනේ. මොකද පසුතලිය ඇහැර දකින්න බැයිද කනට අහන්න බැයිද ලෞකික අතීත ගෝචර නැද්ද? ඒ විපාක විඳින පසුතලිය ලෞකික ලෝකයේද ගෝචර නැද්ද? මේ ලෝකේ ලෞකිකයෙන් පැවැත්මේ ලෝකයේද? පැවැත්මේ ලෝකයේ ඇතිවෙන්නා වූ අනුකූල වන්නා වූ දේ නැත්නම් එබඳු වන්නා වූ සැප හෝ දුක් විපාකයක් එන්න පුළුවන්. දැන් දුක් විපාකයක් එන්න සැපසහගත විශ්වයක් නිර්මාණය වෙන්න පුළුවන්. සැප විපාකයක් එන්න දුක්සහගත විශ්ව නිර්මාණයකින් පුළුවන්. විශ්ව නිර්මාණයක් නැතුව විපාකයක් විඳින්න පුළුවන්. හැම විපාකයක්ම වෙන්නේ විශ්ව නිර්මාණයක් සිද්ධ වෙන්න ඕනේ. ඒ විශ්ව නිර්මාණයේ කාගවත් ඊශ්වරයේ කරන එකක් නෙමෙයි. අපි කරන කර්ම ශක්තියෙම එක්තරා අවස්ථාවක්. නිර්මාණ අවස්ථාවක්. අනේ නිර්මාණ කරන අවස්ථාව දැක්කොත් අපිට කියන්න බැයිද? කටුක සහගතව නිර්මාණය වෙච්ච ක්‍රියාවලිය සිද්ධ වෙනවා දැක්කොත්. මෙන්න අපලයක් දුක් විපාකයක් විඳින්න සිද්ධ වෙන නිර්මාණයක් කියලා කියන්න බැයිද? ඉෂ්ට වූ ප්‍රිය වූ සුඛ විපාකයක් දෙන්න තියෙන නිර්මාණයක් ලෝකෙ සිද්ධ වෙනකොට. මෙන්න කරලාද පුණ්‍ය කර්මයක විපාකයක් සිද්ධ කරන්න අවශ්‍ය කරන පරිසරයක් ගොඩනැගෙන හිටිය දකින්න වෙයි. අන්න ලෞකික නුවණට වැඩිය ගෝචරයි. ආ කර්මයේ ගැඹුරු නාල විපාකයේ විඳින්න අනුකූල ලෝකයක් ඕන. හැබැයි කර්මයයි විපාකයයි කියන දෙකම ලෞකික මනසට ගෝචරයි. ඒ මානසික මට්ටම් වලට ගෝචරයි. ලෝකෝත්තර නිවන තමයි ආර්යයන්ට ගෝචරයි. අනාර්යයන්ට ගෝචරයි කර්ම සහ විපාක කියන දෙක. කර්මක් නවත්තලා විපාකේ ඉන්න මාර්ගයක් කෙලවර කරලා නිවන් අවබෝධ කරගෙන යම් ක්‍රමයක් තියෙනවා මේක අනාර්යයන්ට ගෝචර නැහැ. ඒක ආර්ය ගෝචරයි. එහෙනම් අනාර්ය ඉරිසිවරු කියන්නේ ආර්ය නෙමෙයි අනාර්ය. එහෙනම් ඉරිසිවරුන්ට ගෝචර වෙලා තියෙන නුවණ තියෙන ලෞකික නුවණ. ලෞකික නුවණට මෙබඳු කර්මයට මෙබඳු විපාකයක් එනවා කියලා දකින්න පුළුවන් එක්තරා මට්ටමක් ගෝචරයි. සියලු මට්ටම් නෙමෙයි. මෙන්න මේ දකින්න පුළුවන් මට්ටමේදී මේ ලෝක පරිසරයක් හැදිලාම විපාකේ එන නිසා කර්මයට අනු ඒගොල්ලෝ දකින්න මේ බඳු කර්මයක් කරගුවාම මෙන්න මෙහි විපාකයක් ඉදිරියට දැන් මේ සකස් වෙන්නේ. එහෙනම් මෙන්න මෙහෙම අපලයක් එනවා. මෙන්න මේ විශ්වේ සිද්ධාන්තයක් හඳුනනවා කියලා. අර විශ්ව සිද්ධාන්තයේ දිහා බලලා විශ්වේ පරිසරයේ දිහා බලලා කියනවා කර්මයේ විපාකේ මෙන්න මේ විදිහයි ජ්‍යොතිෂයෙන් පෙන්වන්නේ කියලා. ජ්‍යොතිෂය මේ කාලේ වෙනකොට නෂ්ටාවශේෂයක් තියෙන හින්දා කියන්න බැරි එක ඇත්ත. නැ පුurne ජ්‍යොතිෂ විද්‍යාවකින් කර්මයයි විපාකයයි හොඳට පෙන්වන්නු කරනවා. එයා විපාකයක් එන කාලේ විපාකේ නරක නම් අපි කියනවා අපල කාලේ. විපාකේ හොඳ නම් කියනවා හොඳ කාලේ. ග්‍රහණය කලේ යමද්ද? අනුකූල විපාකේ දෙන්න විශ්වයේ හටගන්නවා ග්‍රහ වස්තුවක්. හොඳයි නරකයි දෙකම සිද්ධ කරන විපාකයක් දෙන්න ගැළපෙන නිසා. ඒ ග්‍රහ වස්තුව ආශ්‍රයෙන් හොඳයි නරකයි දෙකම එන විදිහට සකස් වෙනවා. හොඳට අවස්ථාවේදී හොඳ ඇදලා යනවා නරකට අවස්ථේ පැතර නරක ඇදලා යනවා. එකෙම දෙකක් කරලා දෙනවා. ගින්දර ගින්දරින් පැත්තකින් බත්තු එනවා. ඇඟිල්ල ගහන එක තත පුච්චා ගන්නවා. බත්තු යාගත්තොත් කොයිද ආහාරය හදා ගන්නවා. අර ගින්දරේමයි කරගත්තේ. නොසරකිලිය අත දාන්න ගියොත් අත පුච්චා ගන්න තුවාලයක් හදා ගන්නවා. ඒකත් අර ගින්දරේමයි කරලා දුන්නේ. දැන් ගින්දරට ක්‍රම දෙකක් කරන්න පුළුවන් වුණා නේද? එකක් තමයි අපිට ප්‍රයෝජන ලබා දී. ඒ ගින්දරම කරන්න මතාව එකක් තමයි අපිට විනාශය ලබා දී. ගින්දර ඵලිද? ගින්දරෙන් ප්‍රයෝජන ගන්න මිනිහට ප්‍රයෝජන ගන්නවා නම් හොඳ හෝ නරක ප්‍රයෝජන ගන්න පුළුවන්.
ඒ ගින්දර පලිද? ගින්දර නිහඬයි. හැබැයි අපි පරිහරණය කරන්න ගිහිල්ලා අපි ඉතින් වරද්දා ගත්තොත් අපි වැරදි ප්‍රතිඵලයක්, හොඳ ගත්තොත් හොඳ ප්‍රතිඵලයක්. ඉතින් තමන් කරපු පව්පින් දෙක තමන්ට පළ දෙනවා, තමන්ට ක්‍රියාත්මක වෙනවා. ග්‍රහ තාරකා මොනවා කරන්න එක කිං කරි සන්දි තාරකා කියන එක වරද්දලා අරගෙන තාරකාවට මොනවා බලයක් නැහැ කියලා හිතා ඉන්නවා. කිව්වේ මොකද්ද? එන බලයේ ක්‍රියාත්මක වෙන්නේ තමන් කරලාද පින් පව් දෙකට අනුව. ඉතින් තාරකාවට වැළ වැළ තියෙනවා. ඒකයි කිව්වේ. කිං කරි සන්දි තාරකා කියලා. දැන් අද කියන්නේ තාරකා මොනවා කරන්නද? මිනිහා කරපු පින් පව් පළ දෙනවා. අර්ථේවා තේරුම් පින් පව් පළ දෙන රටාවවත් දන්නේ නැති මොට්ටේ. කතා කරන්න යනවා. කිං කරි සන්දි තාරකා තෝරන්න යනවා. පුළුවන් තෝරන්න. අන්න ඒකයි අහන්න. දැන් ළමයෙක් නොසැලකිල්ලෙන් අත්තා දාලා ගින්දරට අත පුච්චාගෙන බයිනවා බයිනවා පැත්තේ ඉඳන් ගින්දරට. දැන් මොලේ කැදි මිනිහෙක් ආවද? යකෝ ගින්දර මොනවා කරන්නද? උඹේ නොසැලකිල්ල උඹ අත පුච්චා ගත්තා. ඒ කියන්නේ ගින්දරට පිච්චෙන්නේ නැහැ කිව්ව එකද? ගින්දරට මොකුත් කරන්න බෑ කියන්නේ, මොකුත් ගින්දරේ මොකුත් සිද්ධ වෙන්නේ නැහැ කියන්නේ ඒක කිව්වේ. තමන්ගේ නොසැලකිලිමත්කම නිසා තමන් අත පුච්චා ගත්තාට ගින්දර මොනවා කරන්නද කියලා අහනවා. ඉතින් තමන් කරන පින්පව් තමන්ට ඵල දෙනවලු තාරකා මොනවා කරන්නද කියලා අහනවා. ඔය කියන බුද්ධ දේශනාව තෝරා ගන්න බැරුව බුදුරයන් වහන්සේ පෙන්වුවා තාරකාවට මොකුත් කරන්න බලයක් නැහැ කිව්වා කියලා. අද මේ පඬිතුකම් කියනවා. දැන් තාරකාවට මොකුත් කරන්න බෑ. දැන් තාරකා කියන වචනේ කිව්වේ සියලුම ග්‍රහවස්තු වලදී ඔය කතාව කිව්වේ. ඉරහත් දෙකත් අයිති නේ. හොඳයි, හඳරත් මොකුත් කරන්න බෑ. කාලයටත් මොකුත් කරන්න බෑ. දිශාව බලා හිටියත් මොකුත් කරන්න බෑ. ඔහොම නිගමනය කරලා ගස් කල්ලෝටත් මොකුත් කරන්න බෑ. එන අපි කියනවා මෙහෙම දෙයක්. ඔයගලන්ට ඔප්පු කරන්න පුළුවන් වෙසක් වුන් පොහෝ දින උදෑසන බුදු වෙච්ච බුදුවරු ඇරින්ද වෙන මාසෙක වෙන දිහාව බලාගෙන ඒවා මාසෙ පොයේ දවසක වෙන දවසක බුදු වෙච්ච බුදුවරේ ගැන කියන්න පුළුවන්. අහුවෙලා නැද්ද හඳෙහිම බුදු වෙන්න? වෙසක් වුන් පොහෝ දාසේ දවස ඉන්න ඕනේ, හඳ හොදලා සම්පූර්ණ වෙච්ච දවසක් වෙන්න ඕනේ. හැබැයි හවස බුදු වෙච්ච බුදුවරයෙකුත් නේ. අරුණෝදයේ බුදු නේ නේද? ඉරහ විලා නැද්ද? අරුණෝදයේ හැදුවේ කවුද? සූර්යා පායාගෙන ඉන්න අරුණෝදයක් වෙන්න ඕනේ බුදු වෙන්න. වෙසක් වුණ පොහොය දවසක් වෙන්න ඕනේ. හැබැයි බඩහිර බලාගෙන බුදු වෙන්න බෑ, නැගිනහිර බලාගෙන ඉඳ ගන්නත් ඕනේ. හැබැයි වෘක්ෂයක් නැතුව ගල්ගෙයක බුදු වෙන්නත් බෑ. වෘක්ෂයක් තියෙන්නත් ඕනේ. ඕන ඕනේ වකාලා බුදු වෙන්නත් බෑ. දියන උසු ගැලපෙන කිරිබතක් වළඳලා ඉඳත් ඕනේ. හැබැයි බිම ආසනෙට උදන් සීටේ අදාගෙන ඉඳගෙන නැද්ද? කුසතර වලින් හදාගත් ආසනයක් තියෙනත් ඕන. ලෝතුරා බුද්ධත්වයට ඔච්චර පාරමිතා පුරලත් බුද්ධත්වයේ මතු කරගන්න මේ භෞතික ලෝකේ කීයක් જાටි ආධාර වුණාද? දඩම කද කියන්නේ? භෞතික ලෝකෙට මුල් කරන්න බෑ. උඹලගේ පඬිතකමට ප්‍රඥාවෙන් බුදු වැඩ කරපල්. නිවන් දකපල්. ප්‍රඥාව විතරක් ඇති. හරි? අටවිසි බුදුවරුන්ටම කුසතන දුන්නා. මේ හැම කෙනෙකුට කුසතන ආසනය ඕනේ. කුසතනත් ඇල බුදුන්නේ නැහැ කවුරුවත්. කුසතන වල කුස කුස කියන්නේ මොකද්ද? අපේ බඩට. තන කියන්නේ මොකද්ද? තුරුණු බව හේවත් නොමැරෙන ප්‍රබෝධ කරන බව. කුසතන වල තියෙනවා බඩ ප්‍රබෝධ කරන ආකර්ෂණ ශක්තිය. බලී දැවිලක් එහෙම අල්ල ගන්නවා නම් එහෙම තමන්ගේ වැඩේ කරගන්න අමාරු. එහෙනම් ඒකට අවශ්‍ය කරන සියල්ලම කුසතන ආසින් ඉඳගත්තාම බඩ හොඳට සුව බවට පත් කරලා අර ගෑන් ගෑස් ඇති කරන්නේ නැතුව ක්‍රමානුකූලව බඩ පවත්වන කුසතන මත ඉන්නකොට ඒ කුසතන වල තියෙන ඖෂධය. තන කියන්නේ තෘණ ජාතිය. තෘණ කියන්නේ තුරුණු බව, තරුණ බව ඇති කරනවා. අදත් තියෙනවා පලා වර්ග වල තියෙනවා නිරෝගී බව, තරුණ බව ඇති කරන ශක්තිය කියලා. අතුරුණ වර්ග. තෘණ කිව්වේ ඒකේ යන් නිරුක්ති දකින්න ඕනේ ඇව්වේ. නැතුව බෑ. කුසතන කියන්නේ බඩ තුල තුරුණු බව ඇති කරන ශක්තිය. මේ කුසතන වල ඉස්ම අදත් දුන්නොත් එහෙම බඩිය අමාරු වලට බඩිය ගෑස් තියෙනට ඕකේ තියෙනවා ප්‍රත්‍ය. ඔකත් බේත. දැන් නැතුව ඉන්න. ඉතින් ඒතර බෝධියක් නැතුව ස්නායු ප්‍රබෝධ කරන්න බෑ. එන එක වෘක්ෂයේ ලැබෙන ආකර්ෂණේ අත්‍යවශ්‍යයි. මේ කායික ස්නායු පද්ධතිය ප්‍රබෝධ කරන්න. කායික ස්නායු පද්ධතිය ප්‍රබෝධ නොකරා නම් කොච්චර පාරමිතා පිළිවෙලද? අර කියන ප්‍රඥාව නගන්න අවශ්‍ය කායික බලේ නැහැ. කායික සැපේ නැහැ. ආයුෂ වර්ණයේ සැපේ බලය ඕනේ නුවණ නගන්න. එන මහා ප්‍රඥාව පහල කරන්නත් ආයුෂ වර්ණයේ සැපේ බලය යමකින් ලැබෙන්න ඕනේ.
ආවිසවර්ණයේ සැපේ බලය කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් ලබන එකක් නෙමෙයි. කරලද? පුණ්‍ය ශක්තිය ලබන එක. පුණ්‍ය ඵලයේ වශයෙන් ලෝකේ ක්‍රියාත්මක කරලා ලැබෙන දේ. ඇයි නැති? අර තවත් තියෙන්නේ. අර මෙතන එහා පැත්තේ උඩ තියෙන්නේ. ඒවර ගන්නවා. දැන් ඒකේ තියෙන හරිය අධ දෙක මෙහෙම කළා හිටන් දෝත පාගෙන ඉන්නවා වගේ ඇඟිලි පිහිටලා තියෙනවා ඇඟිලි ඇඟිලි වගේ පිහිටලා තියෙනවා කොතනේ මැද. ඒක අනික් අස්වල නැහැ. මේ අධ දෙකේම ඇඟිලි තිබ්බා වගේ මේ දෝතල්ලා ඉන්නවා හා සමාන හැම කුස්තන පත්‍රයක්. ඉතින් ඒක ඒ ශක්තිය අදක් තියෙනවා. දරා ඉන්න ශක්තිය. සංකේතාත්මක අගේ තමයි පෙන්වන්නේ දෝතල්ලාගෙන ඉන්නවා බලාපොරොත්තු වෙන්නේ දරා ඉන්න. ඒ ලක්ෂණයම පිහිටලා තියෙනවා කුස්තන කොළේ. හරියට මැද පිහිටලා තියෙනවා අතේ ඇඟිලි වලින් මෙහෙම තියා ඉන්නවා. ඉන් ඔය හැම එකක්ම අවශ්‍යයි ලෝතුරා බුදු වෙන්නත්. ඉන් බස්නාහිර බලාගෙන බෑ නැගිනහිර බලාගෙන නෑ බුදු උනේ. දිහා බලපාල නැද්ද? විශේෂ බලපාල නැද්ද? ඉන් බුදුරන් වහන්සේ පෙන්වුවේ ඉතින් ඒ ප්‍රතිපලයක් ලෞකික ප්‍රතිපලයක් හැබැයි නිවන් දකින්න ඕව ආධාර කරගන්නත් ඕනේ. හැබැයි ඕව පස්සේ ගිහිලම ප්‍රඥාව නැතුව නිවන් දකින්නත් බෑ. නිවන් දකින්න ඔය ආධාරය නැතුවත් බෑ. ඕක අන්නේ ඕනේ ආධාර සහිතයි. ඕක තේරුම් ගන්න ඕනේ. හොඳ නුවණක් තියෙන්නත් ඕනේ. නුවණ තිබුණාට මදි ආයුබන් සැබල් ප්‍රඥා තියෙන්නත් ඕනේ. ආයුබන් සැබල් තියෙන්නත් ඕනේ. නුවණ වඩන්න. ඒතකොට තමයි යථාබෝධි ලැබෙන්නේ. මේ යථාබෝධි අවශ්‍ය කරන අනික් කාරණා මොනවද කරගන්නේ? පින්වලින්. කරලාද පුණ්‍යතාවය. නිවන් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩුව පින් නෙමෙයි වැඩෙන්නේ. ලෝකේ යථාර්ථය පිළිබඳ අත්හැරින් වැලි මිදී යන පැත්ත. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ. ලෞකික ආර්ය අෂ්ටාංගික මාර්ගයයි ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගයයි දෙකක් තියෙනවා කියන්නේ ඕකයි. ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගය තුලයි වැඩෙන්නේ. අනිකරම නිවන ලෞකික ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තුලින් නිවන්ට අවශ්‍ය කරන්නව පසුබලයි. ක්‍රම දෙකක් තියෙනවා. ඉතින් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දෙයාකාරයි. එකක් ලෞකිකයි කෙලෙස් සහිතයි සතර ගමන හේතු වෙන එක. අනික ලෝකෝත්තර නිවන්ට හේතු වෙනවා කියලා දේශනා කළේ ඒකයි. ඉතින් අද වෙනකොට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැහිලා ඉන්නේ. නිවන් දකින්න එක දන්නේ නැහැ. ලෝක පැවැත්මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය දන්නේ නැහැ. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දෙකක් කොහේ එකේ තියෙන කියලා අපි තර්ක කරන්න පුළුවන්. නා ලෝත්‍රා බුදුරණන් වහන්සේ දේශනා කළ ධර්මයේ තුල ඉතින් කලි දවසන සූත්‍රය කියන සූත්‍රයේ සංයුත්තනිකායේ හොඳට පැහැදිලිව පෙන්නලා තියෙනවා ඔය කියන සිද්ධි. මේ කර්ම විපාකයක් බල දෙනකොට විපාකයක් එන්නම් මේ ලෝකේ භෞතික පරිසරය හැඩගැහෙන්න ඕනේ අනුකූලව. අනු භෞතික පරිසරය හැඩගැහෙන හේතුඵල න්‍යායයට අනුව නිසා නරක නම් නරක දේ ප්‍රතිඵල දෙන්න නරක කර්මයෙන් නරක විදිහට හැඩගැහෙනවා. හොඳට හොඳ විදිහට හැඩගැහෙනවා. ඒ හැඩගැහිමෙන් තමයි විපාකයේ දෙන්න අවශ්‍ය කරන පසුතලයේ හදන්නේ. ධර්මතාවය කියන්නේ තන්නේ ඒකයි. හොඳ නම් හොඳට නරක නම් නරකට මේ ධර්මතාවය හැඩ ගහේ නැහැ. තේරුම් ගන්න බැරි හරියක් හරි හැකයක් තියෙනවා නම් අහන්න කරා. ඔව් මේකයි කාරණේ. ඔය 820 බුදුවරයන් වහන්සේලා කියන කාලේ වෙනකොට ලක්ෂ ගාන බුදුවරු පහළ වෙලා. ඔය විවරණ ගත්ත බුදුවරයන් වහන්සේලා 829 විතරක් නෙවෙයි විවරණ ගන්න කාලය තුළ සාරාංශික කල්ප ලක්ෂය ඇතුළේ පහළ වුණේ. තව ලක්ෂ ගන්න බුදුවරු ලෝකේ පහළ වෙලා තියෙනවා. ඔය කාලේ. විවරණ ගැනීමට ඔය අතරින් හම්බෙන 820 දෙනා තමයි. අපි 820 බුද්ධ වන්දනාව කියලා කරන්නේ. 820 බුද්ධ වන්දනාව වෙනයි. ඒ කාලේ පහළ වෙච්ච ලෞත්‍රා බුදුරු වෙනයි. ඒ පහළ වෙච්ච ලෞත්‍රා බුදුරුන්ට ඒ කාලයට ගැලපෙන ආකාරයේ එක එක වෘක්ෂ බුද්ධත්වයට සම්බන්ධ වෙනවා. නමුත් 820 බුදුරුන්ගේ බුද්ධ මේ බෝධි විශාර විතරයි අපිට අද දැනගන්න බුදුරන් වහන්සේගේ දේශනාව නිසා ලැබිලා තියෙන්නේ. අර ලක්ෂ ගාන බුදු වෙච්ච බුදුරුන්ට මොන මොන ගස් පහළ වුණාද කියලා අපි දන්නේ නැහැ. ඔය කියවෙන්නේ නැති ගස් අතරේ තව ඒ කාලයට ඒ ශක්තිය ලබා දෙන්න අනුකූල වෘක්ෂයක් බෝධිය වශයෙන් ඕන තරම් පහළ වෙලා ඇති. ඉතින් අපි 28 බෝධි කියලා ගන්නනේ අපේ බුදු පියාණන් වහන්සේගේ විවරණ ගන්න හේතු වෙච්ච බුදුවරු 28 දෙනාගේ සිද්ධියට සම්බන්ධ අදාළ ඒවා. ඒ නාබෝධිය කියලා කියන්නේ නාබෝධි පහක් පහළ වෙලා තියෙනවා බුදුවරු 5 දෙනෙකුට. තව මේ 28 දෙනා අතරේ. අර ඒ කාලෙ පිට ලක්ෂ ගාන බුදු වෙච්ච බුදුරයන් 15 ලක්ෂ ගානකට වෙච්ච බුදුනා කියලා කියනවා. ওই කාලේ දුන්නේ. ඔය නාබෝධි ලක්ෂ ගාන පහළ වෙලා තියෙයි ඇයට. අපි දන්නේ නැහැ කොච්චර පහළ නේද. කුඹුක් බෝධි තෝ තරම් පහළ වෙලා ඇති.
ඔය කියන බෝධි නානා ප්‍රකාරයෙන් ගැළපෙන විදිහට පහළ වෙලා ඇති. ඒක අපිට කියන්න බැහැ. අපි දන්නේ නැහැ ඒක. නැව කාට හරි බෝධියක් ඕනේ. බෝධියක් නැතුව ඒ ශක්තිය නගන්න බැහැ. मूलिक श्रद्धादिक वीर्यादिक प्रज्ञादिक बुधवरेन्हांतिरा श्रद्धादिकोलसा संकल्पलक्षय वीर्यादिकेन कटा संकल्पलक्षय प्रज्ञादिकेन सारा संकल्पलक्षय काले पिरुंपुर्ण तमाय अवस्य लोतुरा बुद्धत्ते पारमितागान संपूर्ण करगान प्रमाणे संपूर्ण करगान ये संपूर्ण करगत बलिन तमाय उन्हांतिराटि सियलुम शक्ति लोके पहल वेन्नि සප්ත සහජාත වස්තු කියලා අටුවාවල විග්‍රහ කරනවා. සහායයට උපන් වස්තු වෙනදයි සහජාත කියන්නේ. නමුත් සහජාත කියන ප්‍රත්‍යය තෝරන්න ගිහලා කියන්නේ ඒ සමග උපන් කියන එක. සහජාත කියන එක අද හිතා ඉන්නේ ඒ සමගම උපන්න ඒවට සහජාතයි කියලා. සහායයට ජාතක වුණ නිසා සහායයට පහළ වෙච්ච නිසා ඒවට සහජාත කියනවා. දැන් සහජාත වස්තු හතක් ගැන විග්‍රහ වෙනවා. ओके पलवी घटना जयश्री महाबोधि सहाय रूपोट यशोधरा देविया सहाय रूपा इतकोट कंटकाशिया सहाय रूपा चन्नामात सहाय रूपा देवल सहाय रूप वस्तु सहजात वस्तु हरीर पेजन नी सहजात वस्तु अदगिन विग्रह हरीर बुद्धिरा लोके पहालवे विलायम तम युवत पहालूनी किला सहाय रूप वस्तु ओ हेमा यही वास्तव में खिलेगा नहीं कोई मोहती हरी एक तो सहाय इतना उपान ये सहा जाता है ओ यही एक तमा एक धर्म था अभी ओ ओ ये स्वभाव एक धर्म था अभी एक तमा एक धर्म था धर्म स्वभाव ये नहीं कर हम देख रहे धर्म स्वभाव है बलवान धर्म नहीं हो गया धर्म किया नहीं धरण नहीं था यमक यम से यमक इन धरण नहीं थे ये धरण रटाओ धर्म रटाओ धर्म किया नहीं हम तो दिया पुत्र लिपे का नहीं धर्म किया पुत्र लिए नकुरु किया नहीं धर्म ये पिन्ना का तो संकेत धर्म रटाओ विग्रह करने का तो संकेत उल्टे हैं तो धर्म पोत किला किया धर्म एक है पोतने भी धर्म एक है अकुरुतने भी ये वह धर्म विद्यामान करने गत आधार का संकेत मनो मन अकुर हरी गांड बुलवा पोते नहना लोह कैल घर लिया बुलवा गाह का पोता घर लिया बुलवा यमक पावती घटा आवाती है यमक दरन है थी अभी हम किसी हेतु क्रियात्मक करबु हाँ कर्मया करबु हाँ एक विपाक देने का कोहो में तो दरान नहीं विपाक ही देने तात्ते भत्ते ने मनो 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 मन आकार है दरला देख गिना दे अन्य हटाव देने का हम गिना धर्म ही देने का एक कार्य विनाश करान दे කපටිකම විනාශ කරන්න ලද්ද බෑ නුවණේ මෙහෙයවල හොයන්න ඕනේ මේ ධර්ම රටාව මොකද්ද අන්න එතකොට පේනවා මේ බඳු හේතුවකට මේ බඳු ධර්ම රටාව ක්‍රියාත්මක කියලා අනුකූල වන්නව ඵල රටා ඵලය මෙහෙමද කරලා දෙනවා මෙන්න මේ හේතු ඵලයේ දැක්කම කියනවා හේතු ඵල ධර්මයේ දැක්කා අන්න ඒක තමයි ධර්ම කියන්නේ මේ ධර්ම දකින්න තු බුදු වෙන්න බෑ අවබෝධය ලබන්න ධර්ම රටාව දකින්න ඕනේ ඒක තමයි බුද්ධි ගෝචර වෙන්නේ එතකොට දැන් මේ කවුද අර ප්‍රජාපති ගෝතමින් වහන්සේ බුදුරන් වහන්සේට කියනවා ස්වාමීන් දැනටමත් මේ භික්ෂුන් වහන්සේලා අතර ඔබ වහන්සේ දේශනා නොකරපු දේවල් දේශනා කරපු හැටියට ප්‍රකාශ කරන අවස්ථාවක් පේනවා පස්චිම ජනතාව කියන්නේ මතුවට ඉන්න ජනතාව ඔබ වහන්සේ දේශනා කරපු ආකාරයෙන් ඔබ වහන්සේගේ දේශනා කොහොම තෝරා බේරා ගනීද දැනටත් මෙහෙම නැහැ ගෝතමී ඒක එච්චර ලොකු ප්‍රශ්නයක් නෙමෙයි යමක් ඇසුරු කරන රාගයේ දේශයේ මොහයේ ක්ෂේවෙනවා පේනවනා ඒවා තමයි බුදුදහම කියන්නේ. යමක් ඇසුරු වල රාගක් හේ දේසක් හේ මොහක් හේ වෙන්න හේතු නැත්නම් ඒවා බුදුදහම නෙමෙයි. ඔක තෝරා ගන්න. ඒක ලොකු වැඩක් නෙමෙයි. ඕකෙන් තෝරා ගන්න. අන්න අනාගතයේ තෝරා ගන්න දුන්නේ ලේසියම බුදුරණාහන්සේගේ දේශනාව. එන බුදුරණාහන්සේ වැඩ ඉන්න කාලේදී දේශනා විපරීතයේ උච්චාරණ ලේසියෙන් සිද්ධ වෙන බව ඔප්පු වෙන කතාවක් තමයි ඒ ප්‍රජාපති ගෝතින් වාදී දා බුදුරණාහන්සේට කියා හේදී. තමයි දැනටමත් මෙහෙම කරනවා. පස්සේ මතු කාලේ කොහොම නොකරයි इधर कहो तो वहां से देश ना करो हर सात्य धार में तोरा गए प्रश्न ऐसा दुनिया उतरे
ඉතින් අපිටත් අද කවුරු මොනවා කිව්වද මොන පොතේ තිබුණත් අපිට අහක දාන්න ඕනෙත් නෑ බාර ගන්න ඕනෙත් නෑ විමර්ශනය කරලා බලන්නවෙ ඒ මගේ ඇතුළු කරු රාගක්ෂේ දේසක්ෂේ මොහක්ෂේ වෙන බව පේනවාද හේතු තියෙනවාද අන්න ඒක දකින්න පුළුවන් ඥානයක් තියෙනවා නම් ධර්ම අවබෝධ කරගන්න පුළුවන් ඥානයක් ඇති කියන්නේ ප්‍රඥාවන්තය පඤ්ඤාවන්ත සායන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස කියෝ නෝකද අන්නේ ප්‍රඥාවන්තයා තමයි මේ ධර්ම කතාව තේරුම් ගන්න. එයාට ආයි කවුරුත් වරද දාන්න පුළුවන් කමක් නැහැ. මොකද ඒක න්‍යාය ධර්මයක් නේද? න්‍යාය තේරෙනවා. ධර්මයේ බහ බලන්න කිව්වොත් ඔන්න ඕකටයි. නමුත් අද ත්‍රිපිටකයේ බහ බලන්න බලනවා ධර්මයේ බහ බලන්න කියනවා. ඒක නෙවෙයි ත්‍රිපිටකයේ. මගෙන් ඇහුවා කිව්වත් ගන්න එපා ධර්මයේ බහ බලන්න විනීත බහ බලන්න. දැන් ඒවා මේ සුතන් කියන මොනවද? පාවිච්චි මේ සියසන ලද්ද. දැන් මං කිව්වා කිව්වත් මගෙන් අහගත්තා කිව්වත් අහගත්ත කෙනෙක්ගේ પરම්පරාවෙන් කියලා කිව්වා කිව්වා පිළිගන්නේ නැතුව ධර්මයේ බහ බලන්න විනීත බහ බලන්න. මේ බහ බලන ධර්මයේ හැටියට සම්මත කරගත්තොත් ඔය ත්‍රිපිටකයේ තියෙන සූත්‍ර පිටකේ ධර්මයේ හැටියට. ඒවා මේ සුතන් කියලා ඒකේ තියෙනවා මොකිනේද බහ බලන්න. ඒ ධර්මයේක. දැන් උතෙන්දී අපිට එකක් අහු වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ බහ බලන විනීත බහ බලන ක්‍රමේ නම් වෙනස් නොවන ක්‍රමයක් කොයි කාලයේ දකින්න පුළුවන් ක්‍රමයක් විය යුතුයි. වෙනස් කරන්න බැරි එකක් විය යුතුයි කාටවත්. කාටවත් වෙනස් කරන්න පුළුවන් නම් එහෙම ඒ ධර්මයේ බහ පිළිවෙත් වෙනස් අදහසක් ඉන්න. Thank you.